ඔබ වහන්සේ කිව්වා වගේ මේක අර ගෝල්ඩන් පීරියඩ් එකක් කියන එක ඇත්ත. මොකද වෙනදාට වැඩිය අපිට වැඩිපුර අපේ බුදු පියාණන් වහන්සේ වඳින්න පුදන්න අපිට අවස්ථාව වැඩියෙන් ලැබුණා. ස්වාමීන් වහන්සේ මම අපේ ගෙදර බුද්ධ පූජාව තියෙන අවස්ථාවේදී මම පූජා කරන්නේ අනන්ත සසර පටන් ගෞතම සම්මා සම්බුදුචරණන් වහන්සේ දක්වා මෙලෝ පහළ වුණා වූ සියලු සම්මා සම්බුදුචරණන් වහන්සේලාට උන්වහන්සේලාගේ සීල සමාධි ප්‍රඥාවට දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට නව අරහත් සිද්ධියන්ට මහා කාරුණික භාවයට මහා මෛත්‍රියට අසරණ සරණ ගුණයට බුද්ධ ශක්තියට මාගේ මේ බුද්ධ පූජාව පූජා කරමි පූජා වේවා. ඒ වගේම මා බෝධින් වහන්සේට රුවන්වැලි මහා සෑයට වාම් දළදා වහන්සේට සෝමාවතියේ පිහිටි දකුණු දළදා වහන්සේට තෞතිසා දිව්‍ය භවනයේ සිළුමිණි සෑයේ පිහිටි දකුණු දළදා වහන්සේට තුපාරාමේ පිහිටි දකුණු අකුත්තුන් වහන්සේ ඇතුළු සියලු ධාතුන් වහන්සේලාට පූජා වේවා කියලා මම පූජා කරන සංඝාංශ. ඒ වගේම මම තුන් සූත්‍රය සජ්ජායනා කරලා මොහොතක් මෛත්‍රී භාවනාව කරලා මුළු විශ්වයට මෛත්‍රී කියන මම පතුරවනවා. ඉතින් වෙනද මට කරන්න ලැබුණ නෑ සංඝාංශ. ඉතින් දැන් මම මේ දේ මෙහෙම කරගෙන යනකොට ඇත්තටම ලොකු සැහැල්ලුවක් දැනෙනවා. ඇත්තටම වහන්සේ වගේ මේක ගෝල්ඩන් කාල පරිච්ඡේදයක් තමයි. ඉතින් සංඝාංශ ඒක මං හිතනවා මගේ ජීවිතයට ලොකු ශක්තියක් වගේම මේ මුළු මහත් විශ්වයටම මා මේ කරන සෙත පැතිරෙනවා කියලා. ඉතින් සංඝහංස මා මේ කරන දේ ගැන ඔබ වහන්සේගෙන් අදහසක් මට දැනගන්න අවශ්‍යයි. කාටවත් සමා වෙන සේක්වා. ඔය කරන දේ මටත් ඉන්ස්පිරේෂන් එකක්. ගෝල්ඩන් thoughts තියෙන හින්දා තමයි මේ ගෝල්ඩන් පීරියඩ් එක තියෙන්නේ. ඉතින් ඔහොම කන්ටිනියු කරන්න අනිවාර්යයෙන්ම ඔය විදියට තමන් එක තම ශස්ත්‍රය ගෙනාවු පුරුද්ද එක්ක අපේ ක්‍රියාවත් බලන්න චෙක් කර කර හව ඒකට එකතු කරන්න අනිවාර්යෙන් බුදුන්ගේ අර මෙහෙම මේ මොනාදේ විදිතිස් මහා පුරුෂ ලක්ෂණ ඇති වෙන්න තව ඒ ගුණවල් පිහිටන්න නැති වෙච්ච ඥානෙ ඒකත් අනිවාර්යෙන්ම මේ දැන් සමාජ අපි වැඳ ඉන්නවා කියමුකෝ. වැඳ ඉන්නකොට අපිට කවුරු හරි එක ඩිස්ටර්බ් කරොත් දැන් හදිසි අපිට බඳින්න ඒක ඉඩ දුන්නේ නැහැ. ඒතකොට අපිට අප්සෙට් වෙනවා දෙයක් බලන්න. ඒතකොට එතකොට අපි බුදුහාඳුරන්ගේ ගුණය වෙන්නේ එතන අපි අර ඒ බුදුහාඳුර කියපු දර්ශනේ බලනවා එතන. මේක මේ මේක සංස්කාරයක්. මේක නැති වෙනවා මටයි තියනේ. ඒ තමයි මම. ඒක අර ඒක එතනට දානවා. එතනට දාලා ඉවරයි. හරි මම සද්දා වුණත් මේකුණත් මට මේක වුණත් නැති වෙන්න පුළුවන්. මේකට වුණත් ඇලුනොත් මට දුකක් එනවා, ගැටීමක් එනවා. මේක උපකරණයක් හැටියට පාවිච්චි කරනවා. අන්න ඒ විදිහට තමන්ට හැම දෙයකින්ම දුකක් එන්නේ නැති විදිහට මේක පාවිච්චි කරන්න පුළුවන්.